ඔබත් අදම විෂන් කෑ එන්න හරිදේ හරිතැනින් අරගන්න. අලුත් මැලිබන් ක්‍රීම් ක්‍රැක වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක්. මල් පිපෙන සිහිනයට රුද පනින යෞවනය. ඔලිව් සාමී පැනිසාරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාධන ඇති කරන විෂබීජ එක්ක සටන් කර සම නිරෝගීව තබයි. Anytime combo ඔබත් අදම 555ක් ඩවුන්ලෝඩ් කර ඇක්ටිවේට් කරගන්න. SLT Mobitel. සමහර විට අනිවාර්යෙන්ම මට පොලිසියෙන් කතා කරයි මේ මොකට උත්තර දෙන්නේ. මට උසාවියට යන්න නේද? නැහැ, එහෙම දෙයක් නම් වෙන්නේ නැහැ. සමහර වෙලාවට කතා කරන්නේ නැති වෙයි. හැබැයි කතා කරොත් ගිහිල්ලා කට උත්තර දීලා එන්න. මොකද උන් ඊට වඩා අපරාධ කරලා තියෙනවා. ඔය ත්‍රිවිල්ල තුන් වරදම් කරපු ගැහැනි. හරි. මම බලන් හිටියව කතා කරයි කියලා මට. මේ මයිලිනි. ඒක හම්බෙන් වෙච්ච දෙයක්. එතන මම ඔයා හිටියා කියලා දැනගෙන නෙමෙයි වරද උදේ. ඒක මම දන්නවා. එතන ඔයා නෙමෙයි එන කවුරු හිටියත් මම ඔයාට උදව් කරපු හා සමානව යටත් උදව් කරනවා. ඒක මම දන්නවා ශයන්. ඔක හම්බෙන් වෙච්ච දෙයක් නෙලිනේ. එතකොට හම්බෙන් වෙච්ච දෙයක් ඉස්සරහට දාගෙන ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න මං කැමති නෑ. අනික ආමට කැමති නෑ කියලාත් කිව්වා. ඉතින් ආය එතන යාර වැඩක් නෑ. අනික හම්බෙන් වෙච්ච දෙයකට කැමති වෙනවා කියන්නේ ඒක ඇත්තම ආදරයක් නෙමෙයි. මට එහෙම ආදරයක් අවශ්‍යත් නෑ. ප්ලීස් ලීනි. මේ මෙතනින් එහාට හම්බෙන්න ඕනේ නෑ. ආයමට කතා කරන්න. කන්ෆර්ම් කරොත් රුවන්ට මානසික රෝගයක් තියෙනවා කියලා ඒක ඔයාට වාසියයි. ඊට පස්සේ මිස් ඊට පස්සේ අපි ආව වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරන්න ඕනේ. එහෙම වුණොත් ඔය චෝදනාව සේරම බොරු කියලා ඔප්පු වෙනවා. ඔය චෝදන යාගේ අම්මයි තාත්තයි කරන්නේ ඔය මිස්. එයා තනියම කරගන්න බෑ. අම්මයි තාත්තයි කියනවා. එයා ඉතින් ඒ වැත්ත කියලා පිළිගන්නවා. ඒ දෙන්නා ඉන්නේ තොලත් එක්කද? අයි මිස් අපි ඉන්නේ මහගෙදරනේ. දැන් කොහොමාරි යාලා ට්‍රයි කරන්නේ මම මහගෙදරින් පන්න ගන්න. ඒක නම් කීරවත් කරන්න එපා. ඔච්චුටක් ඉවසන් ඉන්න. ටික දවසයි. සේරම හරි. මට ඉවසන්න පුළුවන් මිස්. රුවන් මට හම්බෙනව නම් මට ඕන තරම් කාලයක් ඉවසගෙන බලන් ඉන්න පුළුවන්. ඉස්සරහට තවත් අමාරුයි. ඔයාට ලොකු ප්‍රෙෂර් එකක් වටෙන්නේ. ඒ ආවා කියලා කිසිම වෙලාවක කලබල වෙන්න එපා. මොකද ඔය කලබල වුණොත් ඒක ඔයාට ආවාසිය. තේරුණානේ? මට තේරෙනවා මිස් කියන්නේ. අනිත් එක තමයි විශේෂයෙන්ම මේ නඩුව ගැන කාත් එක්කවත් කතා කරන්න එපා. ගෙදර කට්ටියත් එක්ක. නෑ, ගෙදර අය කොහොම කතා කරන්නේ මිස්. රුවන් විතරයි කතා කර කර හිටියේ. දැන් එයාත් කතා කරන්නේ නඩුව දැම්මට පස්සේ.
ඔයාලොකු ස්ට්‍රෙස් එකක නේද ඉන්නේ. මට ඉවසන්න පුළුවන් මිස්. රුවන්ව මට හම්බ වෙනවා නම් මට ඕන තරම් ඉවසන්න පුළුවන්. කොහොම හරි මං රුවන්ව මගේ පැත්තට හරව ගන්නවා මිස්. අපි උත්සාහ කරමු. දැන් ඔය මොන හරි තිබ්බොත් මං කෝල් එක දෙන්න. එයා ඉන්නේ අපාය කෙලින. මට නම් හිතා ගන්නවා. එයා විතරක් නෙමෙයි ඉතින්. ලංකාවේ බහුතර විවාහ ජීවිත හොම තමයි. කොහොමද මිනිස්සු ඒ තත්ත්වයට වැටෙන්නේ? සමහරු ඉතින් නොදැන වැටෙනවා. අපේ අක්කල වගේ අය ඉතින් දැනගෙන අමාරුවේ වැටෙනවා. ඒත් ඒකයි ඒක නම් ඔයා කිව්වේ අකිලත් එක්ක තියෙන තරහට එලිනා. නෑ නෑ. මං ඒක කිව්වේ අකිලගේ ආකල්ප ගැන මං දන්නේ නෑ. ඉතින් ඔයා අක්කට කියලා දෙන්න. තේරුම් කරලා දුන්න නම් වැඩේ ඉවරයි. මම ඉතින් ට්‍රයි කරානේ. කොහෙද ආහන් නෑනේ. හැබැයි මං තාපාරක් උත්සාහ කරනවා එයාට මේක තේරුම් කරලා දෙන්න. ඇත්ත මොකද්ද කියලා එයාට පෙන්වනවා. අන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තාවරු කළ පෑස් බේබි. මැලිබන් කිරි නිෂ්පාදන මිලදීගෙන මරණයට කැපෝ කිරි ගවයන් නිදහස් කර ගැනීමට ඔබත් දායක වන්න. රුපියල් මිලියනකට වැඩි ෆයිබර් එලිට් රිවෝඩ්ස් දිනා ගන්න. අද SLT මොබිඩල් ෆයිබර් කනෙක්ෂන් එකට ඇප්ලයි කරන්න. වීව එකතුණු උකුතේ එකක රස උපරිමයි. එයා දැන් ඕනවට වැඩි කියලා මටත් තේරිලා තියෙන්නේ. මෙහෙමයි ආදී. අපේ අය මෙහෙම කරද්දී පිටහය කොහොම කරයිද? අනිත් එක අපේ කට්ටිය දැනගන්න අපිව ආරක්ෂා කරගන්න. නැතු වට්ටන එක නෙමෙයි. ඒකත් ඇත්ත. මට ඕනම් පුළුවන් එළියන වට්ටලා දාන්න. එයාගේ මුළු කරියේකම නැති කරන්න. ඒත් මම මෙච්චර කාලයකට එහෙම කරේ නැහනේ. මම බැලුවේ ඒවා හදාගන්න. එහෙම එකේ මෙයා මෙහෙම කරන්නේ කොච්චර වැරදිද? වැරදි තමයි අකිල. ඒක මට තේරෙනවා. අනිකයාට වටින්නේ නැහැ මම කතා කරන නඩුවකට අනිත් පැත්තෙන් අපිය වෙන්න. අනේ මන්දා. එලීනාට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. මේක නාදි. මට සෑහෙන හතුරු ඉන්නවා. උන්ට බෑ ඩිරෙක්ට් මගෙත් එක හැප්පෙන්න. ඉතින් උන් යූස් කරන එලීනාව හොඳ පොයින්ට් එකක් විදියට. ඒක තමයි එහෙනම් වෙන්නේ. බැයිතින් එලිනෝක දන්නේ නැහැ. පව්. ඒකනේ ඔය අහුවෙලා තියෙන්නේ. අකිල. අහුවෙන්නේ එලිනා පොඩි ළමෙක් නෙමෙයිනේ. ඒකත් ඇත්ත තමයි. හැබැයිතින් ඇයියා මෙහෙම දෙයක් කරන්නේ? හේතුව මොකක් වුණත් අපි මේ කරන වැඩේ නවත්තන්න ඕනේ. එයාට මේ හිතිචිතිච වෙලා නටන්න දෙන්න බෑනේ අකිල. ආදී. අකිලත් එක්ක එන්න දෙය ටිකක් බොන්න. අම්මා. පොඩ්ඩක් එන්නකෝ. අකිල අපි අම්මට මේ ගැන කියමු. මං හිතන්නේ ගොඩක් හොඳයි. අම්මේ එහෙම ඒ ලොකු දෙයක් නෙමෙයි. කොහොමද තමයි මේ ගැන වැඩි හිතන්න එපා. නෑ අම්. ඒකට මොකක්ම හරි දෙයක් කරන්න ඕනේ. දැන් මේ මොකක් ගැනද කියන්නේ? එලීනා. එලීනා දැන් මෙයාගේ තරහකාරයොත් එක්ක එකතු වෙලා හැමතිස්සෙම මෙයාත් එක්ක පැටලෙන්න පටන් අරන්. එයාට වටින්නේ නෑ එහෙම කරන්න. බට ප්‍රශ්න නෑ මේ මාව නම් කාටවත් වටන්න බෑ. හැබැයි මේකෙන් වෙන්නේ එලීනාගේ කරිය එකට බලපෑමක් වෙන එක. ඒකනේ. පොඩ්ඩක් ඉන්නකෝ. මං එයාත් එක්කලා මේ ගැන කතා කරන්න. ඉතින් එයාට ඕන දේවල් කරන්න දෙන්න බෑනේ. යම් පුතා අපි ටේක අප් බීලෙමුකෝ. එන්න. ඒ අකු කියන දේවල් උනත් විශ්වාස ගන්න බෑ සර්. මොකද
උන් හැම දෙයක්ම කරන්නේ උන්ගේ වාසියට. ඒ මනුෂ්‍යයට මම උදව් කරලා තියෙනවා. මොකද මට අවශ්‍ය තොරතුරු වගේක් මිනිහගෙන් ලැබුණා. හැබැයි මිනිහව පොලිසියට මට්ටු වෙන වෙලාවේ මම මිනිහට අවවාද කරලා මිනිහව නිදහස් කළා. හැබැයි ඊට පස්සේ මිනිහ වෙනස් වුණානේ. එහෙමනම් සර් ඒ තොරතුරු ඇත්ත වෙන්න පුළුවන්. මිනිහ කවදාවත් මට බුරු කියන්නේ නැහැ. මගේ ඔත්තුකාරෙන්ට සර් ඒ ගැන කිසිම දෙයක් දැනගන්න ලැබිලා නැහැ. තොරතුරු හොයාගන්න එකත් ඒ තරම් ලේසි වෙන්නේ නැහැ නේද? වෙල්කම් සර්. දෙක. අමතන්න සර්. පාඩු වෙනවා සර්. දන්නවා සර්. මංක සර් හම්බ වෙලා නැහැ කියලා. සර් ලොකු තැනකට එනකොට මං සීන් එකෙන් අයින් වෙලානේ සර්. ඒකයි හම්බුනේ නැත්තේ. එතකොට දැන් මොනවද කරන්නේ? දැන් පොඩි බිස්නස් එකක් කරගෙන ඉන්නවා සර්. ලොකුවට නැති වුණාට නීතියට එකඟව සාධාරණ විදියට ඒවල් දෙක තුනක් තියෙනවා. ඒක රෙන්ට් කරගෙන කඩ දෙක තුනක් තියෙනවා. ඒක තීලින්න සර්. එරංග මේ වෙල්කම් තේරුම් ගත්තා. දිගට මේ ෆීල්ඩ් එකේ හිටියොත් මෙයාට වැඩිකල් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒක ඇත්ත සර්. දැන් මොනවද වෙල්කම් හොයාගත්තේ? සර්ට ගහන්න වෙලා තියෙන්නේ දැනට ෆීල්ඩ් එකේ උඩින්ම ඉන්න වැඩ දෙන්නේ. කවුද? චමින්ද. ඒ කියන්නේ කොට චමින්දයි කමාන්ඩෝ විමලේ. දන්නවා. දන්නව උනාට දැකලා නැහැ නේද? අඩුම ගානේ ෆොටෝ එකක්. ඒ උනාට උන් අල්ලන්න රිපෝටුත් ගහලා දුටු තැන අල්ලන. එරික් සර්ට මුංගෙන් ආරවුලක් නැහනේ. මුම්මේ අලුතින් ෆීල්ඩ් එකට ආපෙමු සර්. හැබැයි මුන් දෙන්නට කවුරු හරි බාර දුන්න වැඩක් සර් මේ. හැබැයි මුන් අල්ලනවා කියන්නේ ලේසි නෑ සර්. අල්ලගත්ත මුංගෙන් මේ දේවල් එළියට ගන්නව නම් ලේසි නෑ. අල්ලගත්තු අල්ලගත්තොත් උන් දන්න දේවල් එළියට ගන්න විදිය අපි දන්නවා වෙල්කම්. සර් අලුතෙන් ෆීල්ඩ් එකට බහැලා ඉන්න උන් ගැන දන්නේ නැහැ සර්. ඒකයි ඕකේ. මට කවුරුත් එකයි ඇයි සේ. දැන හෝ නොදැන ඔයා අහුවෙලා ඉන්න. ඔයා අහුවෙලා ඉන්නේ අකිලගේ තරහකාරයෙක්ට. ඒ විතරක් නෙමෙයි. ඔයා දැන් වැඩ කරන්නේ එයාලට ඕන විදියට. ප්ලීස් එලිනා මේක නවත්තන්න. අනිත් එක මට හිතාගන්න බෑ ඔයා කොහොමද මෙයාගේ තරහකාරයෙක්ට එකතු වෙලා ඔය විදියට වැඩ කරන්නේ කියලා. දැන් ඒ පාර ඔයා හදන්නේ අක්කව අවුස්සල මාව නවත්තන්න වගේනේ. තමුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? උසාවියේදීවත් මාත් එක්ක හැප්පෙන්න බැරි කොට ගෙදර මේ අක්කට මුවාවලා මාත් එක්ක හැප්පෙන්න හදනවද? එලීනා මං කියන්නේ ඔයා මගේ හතුරුන්ට අහුවෙලා ඉන්න කියලා. අනික අපි ෆැමිලි එකක් විදිහට එකට ඉන්න ඕනේ. ආ දැන් මේ අසාධාරණ වෙනුවෙන් ඔක්කොම එකට ඉන්න ඕනේ කියලා නේ ඔයා කියන්නේ. මේ අම්මයි තාත්තයි වැරද්දක් කරත් ඒ දෙන්නට විරුද්ධව මම ඉන්නවා. මෙතන තියෙන එහෙම ප්‍රශ්නයක් නෙමෙයිනේ. මෙතන තියෙන කරියක පිළිබඳ ප්‍රශ්නයක්. කරියක කියලා මේ වෙනම දෙයක් නැහනේ. එලීනා දැන් ඔයා කියන්නේ අකිලගේ තරහකාරයව හරි කියලාද? ඒ මිනිස්සු මෙයාට ඉරිසියා කරන එකත් හරි කියලාද දැන් ඔයා කියන්නේ? මේ මම කාගේවත් කීමට වැඩ කරන්නේ නැහැ. අනිත් එක මං කාටවත් අහුවෙලක් නැහැ. ඔය තරහකාරයව කවුද කියලා මං දන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඔයා දන්නේ නැහැ. මම වැඩ කරන්නේ මට ඕන විදිහට. මට හෘද සාක්ෂියක් තියෙනවා. එලීනා ඔය හැම අකිලට විරුද්ධව කරන වැඩ වහම නවත්තන්න හොඳේ? අම්මේ අම්මා මෙතන කිසිම දෙයක් නොදැන මේක එක්කෙනා කියන දේවල් අහලා මට බොරුවට චෝදනා කරන්න එපා. මේ ඒ කතා වලින් වැඩක් නැහැ. ඔයා මං කියන දේ කරන්න. මේක නියෝගයක්. මම මොකටද අම්මා කියන දේ පිළිගන්නේ? මං අම්මා හින්දා අකිල අපේ පවුලේ කෙනෙක් හින්දා. ඔය එක දෙයක්වත් වැඩක් නැහැ. ආ ඇත්තද? එහෙනම් ඇයි මෙහෙට වෙලා ඉන්නේ? අම්මේ එහෙලත් එක ආගිය කරන්න බා තේරුම් නැහැ.
එහෙම කියලා හරියන්නේ නැහැ. එරික් තමයි මෙයාව නරක කරන්න. ඉන්නකො මම එක බලා ගන්න. අම්මයි අක්කයි අකිලයි එක තරහින් ඉන්නේ මං. ඇයි මොකරි අවුලක් වුණා? අකිලලා ඇස්ති වෙන්නේ අපේ ගෙදර අයව උසි ගන්නන්න. ඉතින් තරහ යන්නද කියන්නකෝ අපේ අයත් එක්ක. එලීනා මේ වෙලාවේ ඉවසීම ඕන කරනවා. හරිද? ඉවසන හිඳ තමයි මම මෙච්චර හරි ඉන්නේ. නැත්තම් මෙලාකට මං ගෙදරින් ගිහින්. මේ මෝඩ වැඩ කරන්න එපා. ඉතින් අනේ ගෙදරින් යන්න කිව්වට පස්සේ මං ගෙදර ඉන්න බෑනේ. හරි දැන් කවුද යන්න කිව්වේ? අම්මා. මට නම් හිතුණා ඇත්තටම මේ වෙලාවේ ඇඳුම් ටික අරගෙන එළියට බහින්න. ඊට කලින් ඔයාලට කතා කරන්න ඕනේ කියලා හිතුණා. එලීනා ආන්ටි ඉතින් එහෙම හිතලා කියන්නේ නෑනේ. නිකන් කියවෙන්නේ නැද්ද? කියවෙන්නේ ඉතින් හිතේ තියෙන දේවල්නේ. හරි හරි එහෙම හිතන්න එපා. ආණ්ඩුවට කොච්චර ආදරේද මම ඒක දන්නවනේ. මෙහෙම කරන්න. ඕන්නම් ඔය අද දවසම කාමරේට ලයින්. දැන් ෆ්‍රෙෂ් වෙලා හැමදේම ඉන්නේ. මම එනකොටම අකිලයි අක්කයි රැකලා මාව අල්ලගත්තා. හරි හරි. ඉස්සෙල්ලම ෆ්‍රෙෂ් වෙලා ඉන්නකෝ. ඊට පස්සේ පොඩි ඇලර්ට් එකක් දාලා ස්ට්‍රෙස් කරා. ඕනි නම් දවසම දොරාරින් ඉන්න එපා. කාමරය ඇතුළට ළමින්. දින ගන්න ඒවත් බැයි නම් ඒත් කමන්න. නිකන් ගෙදර මිනිසුන් හම්බෙලා ආයෙ ප්‍රශ්න ඇති කරගන්න ඒක හොඳයි නේද? හෙට උදේ විද්දින් ඔය සේරම හරියයි. මං රෑ වෙලා ඔයාලට කතා කරාට කමක් නැද්ද වෙනුර? කිසි ප්‍රශ්නයක් නැහැ ඕනිලව ගන්න. මං කියලා දෙනවා කතා කරන්න එපා කියලා. කරදරයද දන්නේ නැහැ නේද? සිනුවෙදිකින් කරදරයක් නෙමෙයි. Thank you බිනුර. ඇයි දැන් ටැක්ස් කරන්නේ? නෑ ඉතින් මට කතා කරන්න කෙනෙක් ඉන්නවා කියන ලොකු දෙයක් නේ. මෙහෙම කතා කරන්නත් බෑනේ ඉතින් හැමෝමත් එක්ක. එයාලත් එක්ක කතා කරාම ආව කූල් වෙන්නෙත් නෑ. මං දැන් ගොඩක් කාම්. හරි. දැන් ඔයා රෙස්ට් කරන්න. පිපාසේ කතා කරමු. ඕකේ. මං එනම් තියන්න. බයි. සවස් එක පෞල් ජීවිතයක් ගත කරගන්න බෑනේ. ආදිව ජොබ් එකෙන් අස් කරලා පෙන්නන්න. අකිල කියන්නේ දියුණු වෙන්න දඟලන මිනිස්සේ. එයා මේ හැම දෙයක්ම කරන්නේ අපේ අනාගතය වෙනුවෙන්. මං ඇත්තටම හිතුවේ ඔයා පිස්සෙක් කියලා. පිස්සෙක්. මම නඩුවේ තීන්දුව ප්‍රකාශ කරනවා. ඇත්තටම අයියේ රෑ මගේ හිත හැදුවේ නැත්තම් මට මේක කරන්නත් බැරි නේ.